මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය ගැන කතාබහ කරලියට පැමිණියේ පසුගිය 17 වෙනිදා පටන්. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සහ දියගම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ. එම ව්‍යාපෘතියට විවේචන එල්ල වූ පසුබිමකයි. සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙන්ම වත්මන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් එක්ව සිටියා. ක්‍රිකට් ක්‍රීඩාව පසුබැස්මක් තියෙන අවස්ථාවක මාලක මණ්ඩලයේ පැත්තිනුත් ක්‍රිකට් ගොඩනගන්න සංවිධානය කරන එක තමයි විය යුත්තේ මේ අවස්ථාවේ කියන එක තමයි මට සඳහන් කරන්න තියෙන්නේ. ඩොලර් මිලියන 40ක ණයක් ගත්ත කියන්නේ අපි 3/4ක පුලියක් දාන්න වෙනවා. ඒතර ඒ පොලියයි වාරිකයයි ගත්තොත් මිලියන 3.5 අපි අවුරුදු 10ක් හෝ 15ක් අපි එක ගෙවන්න ඕනේ. ඒ මුදල අපිට යොදවන්න පුළුවන් නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව. මම හිතන්නේ ඒකෙන් ඒක හොඳ ආයෝජනයක් අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි කරන්න. කණ්ඩායම කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. දැන් අපි ඒ බ්‍රෑන්ඩ් එක නැහැ. ඒකට ආදායම ඔය කිව්වට එහෙම ආදායමක් හම් වෙන්නේ නැහැ. දැන් කොවිඩ් එක ඉතින් අවුරුදු 3 ගත්තොත් අපිට ජාත්‍යන්තර වුණත් ස්පොන්සර්ස්ලා එන්නේ ප්‍රමාණය අඩු වෙනවා. ICC එකේ මම දැක්ක ඊයේ ඒගොල්ලෝ පේ කට්ස් වලට යනවා කියලා. තිබෙන මේ ක්‍රිකට් ක්‍රීඩාංගනවල පහසුකම් අපි දිනු කර කෙත්තාරාම ගත්තොත් විශේෂයෙන් ගෘහස්ත ක්‍රීඩාගාරයක් නැහැ. ස්විම් පූල් එකක් නැහැ. මෙතන කෑලි කෑලි තියෙනවා පාලක මණ්ඩලය, පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංගමය, ඒ වගේම ක්‍රීඩා සමාජ අවුලක් වෙලා වගේ තමයි තියෙන්නේ. දැන් වෙන්නේ වගකීම තනින් තැනට යනවා. තනින් පටන් ගත්තා නම් සර් මේ හුඟක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ලොකු අවස්ථාවක් ඒ. අමතුම මුල් වෙලා දැන් බෝඩ් එකයි පාලන ක්‍රිකට්ස්ටයි එකතු කරගෙන වැඩපිළිවෙලක් සකස් කරලා අපිට මාසය ඇතුළත ඉදිරිපත් කරාම අපි ඒ අනුව වැඩපිළිවෙලක් ඉවත් කරමු. ඉස්සරහට මොකද මේකේ පිළ බිදලා එක එක අදහස් වලට විතරක් යට වෙන්නේ නැතුව අපි එකතු වෙලා ඉදිරියට කටයුතු කරන්න සූදානම් වෙන්න. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මේ පිළිබඳ අදහස් පළ කර සිටියා. ක්‍රිකට් ක්‍රීඩාංගණය කොමාගම ඉදිකිරීම සඳහා සියලු සැලසුම් සකස් කරලා තිබුණා. කීයේ ඉඳන්ද 2016 වර්ෂයේ සිට ගිය ආණ්ඩුවට කරගන්න බැරි වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ ඉඩම පවරා දෙන්නේ. එතකොට එසේ පවරා දිය හැකිද කියන එක පිළිබඳ ආණ්ඩුවෙන් අවසර ගන්න. ඒ සඳහා මම ක්‍රීඩා ඇමතිතුමා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබා ගන්න ඕනේ කියන කරුණ තමයි සාකච්ඡා කළේ. ඒකට දේශපාලන මඩ ගැසීම සාධාරණ නැහැ නේ. මේකට කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවද? නෑ, කැබිනට් අනුමැතිය ගන්න ඕනේ ඉඩම් පවරා දෙන්නනේ. ඒකට තමයි ඉඩම පරීක්ෂා කරන්න ගියේ. මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සුදුසු නැහැ කියන එක තමයි මතේ. මේ වෙලාවේ ක්‍රීඩාංගනයක් ඉදිකරන්නේ නැහැ.